नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु मागे बुद्ध पियाणन हंसेट नमस्कार करमी नमस्कार वेवा। अति उत्तमनीय पांसी पनस जातक पुत्र हंसे एकसी एक्वेनी परोस जातक देशनाव परोसतञ्चेपि समागतानं जायेयुं तेवस्स सतं अपञ्ञा एकोवसेयो पुरिसो सपञ्ञो यो भासि तस्स विजानाति अत्तन्ति। රැස්සුවන් අතර සියයකට අධික වූද නොනැති ඔවුන් අවුරුදු සියයක් පරීක්ෂා කොට බලමින් සිටියද උතුම් නොවේ. යමෙක් ප්‍රකාශිත වචනයේ අර්ථය දනීද ඒ නැනවත් එකම පුරුෂයා උතුම් වේ. සද්ධර්ම ශ්‍රවණාභිලාසි වාසනාවන්ත පින්වත්නි, මේ ජාතක දේශනාව බොහොම කෙටියෙන් තමයි ජාතක පොතේ දක්වා තිබෙන්නේ. මේ ජාතක දේශනාව පරෝස ජාතක දේශනාව. කලින් අපි ශ්‍රවණය කරා පරෝසහස්ස ජාතක දේශනාව. මේ ජාතක දේශනාවත් ඒ ජාතක දේශනාවත් හැම අතින්ම එක සමානයි. මේ ගාථාවේ එක පදයක් පමණක් වෙනස්. පෙර බුද්ධ ජීවිතයේ සිද්ධි දෙකක්. සිද්ධිය එක වචනකින් වෙනස් වෙනවා. කලින් සිද්ධියේදී පින්වත්නි දහසක් කියලා සඳහන් වුණත් මේ ජාතක දේශනාව වෙනස තමයි ජායේජුන් කියලා මේ වචනයෙන් විස්තර වෙනවා. එයින් සඳහන් වෙනවා වෙනසක් 100කට අධික පිරිසක්. නැත්තම් මේ වර්ෂ 100ක් පරීක්ෂා කරමින් සිටියා නුවණ නැති අය උතුම් නෙමේ. යම් කිසි කෙනෙක් මේ ප්‍රකාශ කරපු වචනේ අර්ථය දන්නවද ඒ කෙනාම උතුම් වේ කියන අර්ථය තමයි මේෙන් ගන්න තියෙන්නේ.